සමහන විද්‍යුත් පරිපත තියෙනවා. අපි දුරස්ථ පාලකයක් තියෙනවා. මේ දුරස්ථ පාලකය ඇතුළේ තියෙන බැරලෝක ඔබ ඔබේ නිවසේ කුස්සියට මුළු තැන් ගෙට ගියොත් ඔබ භාවිතා කරන බොහෝ ෆ්‍රිජ් එක නැත්නම් ශීතකරණය ඔබේ නිවසේ සමහර වෙලාවට තියෙන්න පුළුවන් වායු සමීකරණයක් සවි කරලා තියෙන්න පුළුවන්. මේ වායු සමීකරණය තුළ තියෙන්නේ බැරලෝක නිවසේ භාවිතා කරන බ්ලෙන්ඩර් එකක්, එහෙම නැත්නම් රයිස් කුකර් එකක්, ගෑස් කුකර් එකක්. බොහෝ වෙලාවට අපි මේ නිවසේ හැමතැනම මේ වගේ නොයෙකුත් මෙවලම් අපි භාවිත ගන්න. ඒ නිසා ඔබ හිතන තරම් බැරලෝව ඈතින් නෙමේ තියෙන්නේ. මේ බැරලෝව සමග ඔබ එදිනදා ජීවිතයේදී භාවිත කරන දෙයක් අපි ඒක ගැන ගොඩක් අවධානයක් නොකිරීම තමයි ගැටලුව තියෙන්නේ. ඇයි අපි මෙවර මේ ජාතික විෂතරතුරු මධ්‍යස්ථානයේ බරලෝව බැරවැඩි කියන මාතෘකාව තෝරගත්තේ? ඇයි මේ බරලෝව වලින් වෙන හානිය මොකක්ද? මේක තමයි මේ බරලෝව අපේ මිනිසාට සහ පරිසරයට විශාල හානියක් කරනවා. මේ බරලෝව වල තියෙන විශේෂත්වය තමයි මේවා සාමාන්‍ය අනිද්‍රව්‍ය වගේ විශේෂයෙන් දිරීමකට ලක් වෙන්නේ නැහැ. එතකොට මොකක්ද? මේක පරිසරයේ එකතු වෙනවා. පරිසරයේ එකතු වෙන මේක සමහර වෙලාවට ජල මූලාශ්‍රවයට එකතු වෙන්න පුළුවන්. සමහර වෙලට පසට එකතු වෙන්න පුළුවන්. මේක එකත් ඒ සමගම ශාක වලට උරා ගන්නවා. අපි මේ ශාක සමහර සත්තු ආහාරයට ගන්න ඔබ දන්නවා ආහාර දාම ගැන, ආහාර ජාල ගැන. මේවා නැවත අපි පරිසරයට උදාහරින මේ බැරලෝව නැවත අප ශරීරය තුළට ඇතුළු වෙනවා. මේක ශ්වසන මාර්ගයෙන් වෙන්න පුළුවන්, ආහාර තුලින් වෙන්න පුළුවන්, නොයෙකුත් ක්‍රමවලට අපේ ශරීරයට නැවත ළඟා වෙනවා. එහෙම වුණාම අපි වෙන්න පුළුවන් දෙයක් තමයි අපි ශරීරයේ තියෙන ඕනෑම අවයවයකට මේ නිසා හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මොනවද අපි නිකන් කල්පනා කරලා බැලුවොත් අපි තියෙන පුළුවන් අවයව මොනවද? අපේ මොළේ, මොළේට මොකද වෙන්න පුළුවන්? අපේ කල්පනාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම අපිට අමතක වීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. නොයෙකුත් ස්නායු ආබාධ ඇති වෙන්න පුළුවන්. අපේ ඇඟේ වෙවුලීමක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අපේ ස්නායු පද්ධතිය, එහෙම නැත්නම් පර්යාන්ත ස්නායු පද්ධතිය කියලා අපි හඳුන්වන ස්නායු වටහානුවව අපි දැනීම අඩු වෙන්න පුළුවන්. ඉරිගතියක් එදෙන්න පුළුවන්. වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අපි පිනහලුවට මේව ගත වුණොත් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ බැරලෝහ සිගරට් තුල තඩංගු වෙනවා. වෙනහළු පිළිකාවක් වෙන්න පුළුවන්. අපේ ශරීරයේ තියෙන තවත් අවයවයක් තමයි අපි වකුගඩු. ඒ නිසා වකුගඩු අපි දන්නවා මේ වෙනකොටත් ලංකාවේ හඳුනා නොගත් තාම හේතුවක් අපි දන්නේ නැති වකුගඩු රෝගේ ලංකාව පුරා පැතිරලා තියෙනවා. අපි තාම හරියටම දන්නේ නැහැ මේකට හේතුව. අපි සැක කරනවා සමහරවිට බැරලෝ වල මේකට බලපෑමක් තියෙනවා කියලා. බැරලෝ වලත් එක බලපෑමක් තියෙනවා කියන්නේ. මේ වගේ ගොඩක් හේතු තියෙනවා ඒ වක්වඩුවට. ඊට අමතරව අපි අක්මාවට බලපාන්න පුළුවන්, අපි ආහාර මාර්ගයට බලපාන්න පුළුවන්. මේ නොයෙකුත් ආකාරවලින් බැරලෝහ නිසා අපිට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ බැරලෝහ ප්‍රමාණිකූලව බැහැර කිරීම අපි හැමගෙම යුතුයකමක්. සමහර වෙලාවට ඔබ දන්නවා ඔබේ පාවිච්චි කරන අතුරුලෝසුයි නැත්නම් අපි ගෙදර භාවිත කරන කුඩා භාණ්ඩයක ඔරලෝසු වැඩ කරන්නේ නැත්නම් අපි ඔරලෝසු බැටරිය මාරු කරනවා. මේ බැටරිය මාරු කරනකොට අපි කිසිම වගභාගයක් නැතුව අපි මේ බැටරිය සමහර වෙලාවට අපි සාමාන්‍ය කුණු එකතු කරන තැනට එකතු කරනවා. මේකේ තියෙන්නේ සමහර වෙලාවට ගොඩක් හානිකර බැරලෝහ. බොහෝ වෙලාවට ලිතියම් වගේ හානිකර බැරලෝහ තියෙනවා. අපි කරන්නේ මේ පරිසරයට මේ ලිතියම් නැත්නම් බැරලෝහ එකතු කරනවා. මේ වගේ ඔබ CFL බල්බ් එකක්, සමහර ටියුබ් බල්බ් එකක්, මේ වගේ දෙයක් වුණත් පරිසරයට උදාහරින්නවා නම් ඔබ කරන්නේ ඔබට හානියක්, අපේ රටට හානියක්, පරිසරයට හානියක්. ඔබ මේකෙන් ඔබ ජීවත් වෙච්ච මේ මිහිතලයට හානියක් කරලා ඔබ කවදා හරි දවසක මේකෙන් සමුගෙන යනවා නම් ඔබ හානියක් කරලා යන කෙනෙක් මිසක් ඔබ යහපතක් කරපු කෙනෙක් නෙමෙයි. මම හිතන්නේ අපි හැමෝම